දවස් තුනකින්ගෙන මැතිවරණයේ අන්තිම දවස ප්‍රචාරණය කරන්න පුළුවන්. මගේ තියෙනවා පුංචි පණිවිඩයක් මේ රටේ මහ ජනතාවට. ඒක තමයි අවුරුදු 76ක මේ දේශපාලන විවේ ප්‍රතිපලයක් වශයෙන් රජය වගේම මහ ජනතාව බලපෘතුලා ඉන්නවා. ඒකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන මේ 226 මේ දේශපාලක්ෂණය මේ රට අගාධයට දාලා 140කට වැඩි පිරිසක් අද කුසගින්නේ සිටිනවා. ඒ නිසා මම මේ සියලුම ජනතාවගෙන් ආයෝජනය කරනවාද ඡන්දය එපා වෙලා තියෙන මේ 226ම එපා කියන ඡන්දය නොදීමට තීරණය කළා තියෙන. ඒ වගේම ඔය පාවෙන ඡන්ද කියන කට්ටිය සියලු දෙනාම එකතු වෙලා හොඳම විකල්පය වෙන ජනක රත්නායක මා ඉදිරියේ මේ කෝප්පයට කතිරේ ගහලා 21වෙනිදා මාව පත් කරගන්න අපිට පුළුවන් මේ රටේ සංවර්ධනය ඇති කරලා දියුණුව කරා යන්න. මේ රට සංවර්ධනය කරන්න පුළුවන් මේ අප රටේ තියෙන ආදායම සහ වියදම අතර තියෙන පරතරය අඩු කිරීමෙන්. ඒ සඳහා අවශ්‍ය සැලසුම් ඔක්කොම ළඟ තියෙනවා. සංචාරක ව්‍යාපාරය, අපනයනය, සම්ප්‍රේෂණ, ඒ වගේම ආයතන අරගෙන තමයි මේ රට දියුණු කරන්න පුළුවන්. මේ රට සහනාධාර දීලා බොරු පොරොන්දු දීලා කිසි කෙනෙකුට ගොඩ දාන්න බෑ. අපි දැකලා තියෙනවා මේ දේශපාලනඥයන් එකතු වෙලා මේ කරන්න යන්නේ මේ රට අඳුරට දාන්න යන්නේ. මේ අඳුරට දාන්න නැතුව මේ රට මේ සියලු දෙනාම එකතු වෙලා රාජ්‍ය පරිපාලනය දන්න මම, රාජ්‍ය පරිපාලනයෙන් මහජනතාවට පොඩි මිනිහට සේවයක් කළ තියෙන මම, සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන මම, ඒ වගේම ආර්ථිකය ගැන අඳුරන මම, දන්න මම මා ඉදිරියේ මාහට ඔබගේ ඡන්දය දීලා මාව පත් කරගන්න. එතකොට තමයි අපිට මේ දේශපාලනේ අවුරුදු 75ක දේශපාලනයෙන් ඉවත් වෙලා දේශපාලනේ නොකරපු පුද්ගලෙක් රාජ්‍ය පරිපාලනයට ගෙනල්ලා ඒ අනුව සියලු දෙනාගේම ආර්ථික ප්‍රශ්න විසඳගෙන මේක ඉදිරිය යන්න පුළුවන්. මගේ රජයක් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක මිල අවුරුදු 5ක් ස්ථායීකරණය කළා. එක ගාණ්ඩ දීලා විදුලි බිල, ජල බිල 100%කින් අඩු කරලා, ඒ වගේම ඉන්ධන මිල රුපියල් 150කින් අඩු කරලා, අනිකුත් සියලුම මේවා සහනාධාරණ නෙවෙයි, මේවා ගණනය කරලා අයිතු ලෙස මහජනතාවගෙන් ලබාගත් මුදල් ආපහු දෙන්නත්, ඒ වගේම මේ අවුරුදු 75 ඇතුළත දැන්ට ජීවත් වෙන සියලුම දේශපාලනඥයන්ගේ වත්කම් ගණනය කරලා, ඒ තමන්ට වත්කම් පිළිබඳ අයිතියක් නැහැ කියලා හිතනොත් එහෙම සියල්ල රාජසන්තක කිරීමට මම මහජනතාවට පොරොන්දු වෙනවා. මම පොරොන්දු වෙන්නේ නැහැ මේ මහජන මේ හොරකම් කරපු මිනිස්සු බෙල්ලෙන් අල්ලන් ඇවිල්ලා ගෝල් ෆේස් එකේ දඬුවම් දෙනවා කියලා කරන්න බැරි දෙයක්. කරන්න තියෙන එකම දේ තමයි මේ දේශපාලනඥයන් ඔක්කොගේම වත්කම් බලලා ඒ වත්කම් තමන්ට හරියට ඔප්පු කරන්න බැරි නම් මේ වත්කම් මම මෙහෙම කොහොමද ලබාගත්තේ කියලා මේ සියලු දේම මහජනතාවගේ අයිතිය ලබා දෙනවා. ඒ නිසා අනිත් දවස් තුනකින් ගෙන ජනාධිපතිවරණයේදී ජනක රත්නායක ඉදිරියේ කෝප්පේ ඉදිරියේ ඡන්දය දෙන්න, ඡන්දය දීලා අපි එකතු වෙලා මේ රට හදමු. asianmirror.lk